සිංහල ගීචෝ එකට එහෙම නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකටත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයිබෝවන් කියලා පිළිගන්නවා. Digital banking ගැන අලුත් video series එකක්. ඒ කියන්නේ digital banking ගැන හැම දෙයක්ම videos කීපයකින් මම ඔයාලත් එක්ක කතා කරන්න තමයි මේ video එකෙන් අපි පටන් ගන්නෙ. ඉතින් ඩිජිටල් කියපු වචනේ දැනගත්ත ගමන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් සාමාන්‍ය දේවල් ඩිජිටල් වුණාම අපිට වැඩ ගොඩක් පහසු වෙනවා. හිතන්න බෑන්ක් එකක කටයුතු ඩිජිටල් වුණාම අපිට කොයිතරම් පහසු වෙයිද? සාමාන්‍යයෙන් අපි බෑන්ක් එකට ගියාම ෆෝම්ස් ගොඩක් පුරවන්න ඕනේ, ඊට පස්සේ පොලිමේ ඉන්න ඕනේ වගේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. මේ හැම දෙයකම බෑන්ක් එකේ කෙනෙක් ඉන්වෝල්ව වෙනවා. නමුත් ඩිජිටල් බෑන්කින් වලදී අපිට හැම දෙයක්ම තනියෙන් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිත් දේ තමයි ඔයාලා මේ වෙනකොටත් දන්නවා අපි කෑෂ් භාවිතය, ඒ කියන්නේ මේ ෆිසිකලි මුදල් භාවිතය එන්න එන්න අඩු කරනවා. මොකද අපි ඔන්ලයින් තමයි ගොඩක් වෙලාවට ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකතු වුණාම තමයි ඩිජිටල් බැංකින් කියන එක සර්ව සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඩිජිටල් බැංකින් ගැන කතා කරනවා නම් මම කල්පනා කරා ඇත්තටම බැංකයකට ගිහලා එක්ස්පීරියන්ස් එක අරගෙනම ඔයාලට මේ දේවල් එක්ස්ප්ලেইন කරා නම් හොඳයි කියලා. ඉතින් අන්න ඒ නිසාම තමයි මම පීපල්ස් බැංක් එකේ ඩිජිටල් බැංකින් එහෙමත් නැත්නම් මේකේ ඩිජිටල් සෙන්ටර් එකක් තෝරගත්තේ. ශ්‍රී ලංකාවේ පුරාම පීපල්ස් බැංක් එකේ මේ වගේ ඩිජිටල් සෙන්ටර්ස් තියෙනවා. මේක ඇතුළට ගියාම ඔයාලට වෙනස පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. අපි ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු. සාමාන්‍ය තැනක ඩිජිටල් බැංකින් ඔන්ලයින් බැංකින් කියලා හඳුන්වන්නේ අපිට ඇප් එකක් වෙබ්සයිට් එකක් දෙන එක විතරයි. නමුත් පීපල්ස් බැංක් එකේදී මේ දේවල් සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරලා තියෙනවා. මේ එක්ස්පීරියන්ස් එක ගන්න මම ගියා. අද අපි ලෑස්ති වෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පළවෙනි එක තමයි අපි ඩිජිටල් බැංකින් වලදී account එකක් create කරන්නේ කොහොමද? ඉතින් මම people's bank එකට ගිහිල්ලා years account එකක් හදාගත්තා. ඔයාලට පේනවා ඇති බැංක් එක ඇතුළට ගියාම මේක ඩිජිටල් බැංක් එකක් කියලා හඳුනගන්න ඕන තරම් සලකුණු තියෙනවා. පළවෙනි දේ තමයි මේක ඇතුළේ ගොඩක් ලොකු සෙනගක් නැහැ. මොකද එන අයට තමන්ගේම දේවල් කරගන්න පුළුවන් තනියම. ඒ වගේම අපිට මොනව හරි උදව්වක් අවශ්‍ය වුණොත් මේක ඇතුළේ වෙනමම digital agents-ලා ඉන්නවා. මේගොල්ලෝ ගොඩක්ම තාක්ෂණයත් එක්ක තමයි ඉන්නේ. මේගොල්ලන්ගේ අතේ තියෙනවා ටැබ් එකක්, එහෙම නැත්නම් පරිගණකයක්. මෙන්න මේකෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. මම සාමාන්‍ය බැංකයකට ගිහිල්ලා account එකක් හදාගන්න හැදුවොත් ලොකු form එකක් fill කරන්න ඕනේ. ඒ වගේම sign කරන්න ඕනේ. පෑනක් ඕනේ. නමුත් මෙතනදී අපිට මේ digital agent එක්ක හරියට අපේ යාළුවෙක් වගේ කතා කරන්න තමයි තියෙන්නේ. ඇත්තටම ඔයාට ඕනම account එකක් මේක හරහා create කරගන්න පුළුවන්. ඒ වගේම අපෙන් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහලා මේ හැම දෙයක්ම මේ ඔන්ලයින් මේ ඒගොල්ලන්ගෙම තියෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට තමයි අප්ලෝඩ් වෙන්නේ. ඉතින් එතකොට අපිට හරියට විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත අපේ account එක සම්පූර්ණයෙන්ම create කරලා මේගොල්ලෝ ඉවර කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලා දන්නවා ඩිජිටල් බැංකින් කියවම අපිට තවත් දේවල් මේකට include වෙනවා. අපිට online transaction කරන්න පුළුවන් වෙන්න ඕනේ. app එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. SMS alert notifications වගේ එන්න ඕනේ. ඊමේල් එකට statements ඒ වගේම notification වගේ එන්න ඕනේ. මේ හැම දෙයක්ම එක ටික් එකකින් මේගොල්ලෝ enable කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම දකින්න වාසිය තමයි ගොඩක් වෙලාවට අපි වෙනත් බැංක් එකකට ගිහිල්ලා SMS alert activate කරන්න කිව්වොත් මේකට ලොකු form එකක් fill කරන්න ඕනේ, දෙතුන් තැනක sign කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් දේවල් එහෙම app එක download කරන්න ගියාම වෙනම කරන්න ඕනේ. නමුත් මෙතනදී අපේ credit card, debit card මේ හැම දෙයක්ම මේගොල්ලෝ එක ටික් එකකින් දෙන්න කටයුතු කරගෙන යනවා. ඉතින් අවසානට විනාඩි 10 අවසන් වුණාට පස්සේ මගේ ATM කාඩ් එක, ඒ වගේම මට මේ දේවල් පාවිච්චි කරන්න අවශ්‍ය අනිත් documents, ඒ වගේම මේගොල්ලන්ගේ අනිත් guide කරන්න ඕන හැම දෙයක්ම විනාඩි 10 ඇතුළත මේගොල්ලෝ සපයනවා. ඉතින් ඔන්නෝම තමයි people's bank එකේ මේ digital center එකට ගියාම අපිට මේ experience එක ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තවත් රසවත්. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි account එකක් create කරාම මේකට මුදලක් deposit කරන්න ඕනේ. ඉතින් minimum රුපියල් 1000ක වගේ මුදලක් මේකට deposit කරන්න ඕනේ. අපිට ඒකටත් form fill කර කර කවුරුත් ගාවට යන්න ඕනේ නැහැ. මේ account එක create කරපු ගමන්ම අපිට පුළුවන් මේගොල්ලන්ගෙම තියෙනවා cash withdraw කරන machine, ඒ වගේම cash deposit machine, ඒ වගේම මේ දෙකම කරන්න පුළුවන් machines, ඒ වගේම bill ගෙවන්න පුළුවන් machine. ඉතින් මේකේ මේ cash deposit machine එකට ගිහිල්ලා අපේ account number එක ගහලා deposit කරපු ගමන් අපේ account එක එවෙලෙ ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් විදියට activate වෙනවා. ඉතින් ඔන්න ඔය experience එක තමයි mainly මම share කරන්න ඕන උනේ. දෙවෙනි එක තමයි මම කලින් කිව්වා මේගොල්ලන්ගේ මේ digital center එකට ඔයාලා ගියාම digital center එක විතරක් නෙමෙයි මං හිතන්නේ ශ්‍රී ලංකාව පුරාම තැන් තැන්වල
මේ මැෂීන්ස් තුන හතරක් බලාගන්න පුළුවන් පීපල්ස් බැංක එකේ. මේක තමයි අර මම කලින් කරපු ATM මැෂින් එක, ඊට පස්සේ කෑෂ් විත්ඩ්‍රෝ කරන එක, කෑෂ් ඩිපොසිට් කරන එක සහ මේ බිල් පේ කරන එක. මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ ඕනම බිල් එකක් පේ කරන්න, ඒ වගේම ට්‍රාන්සැක්ෂන්ස් කරන්න, මේ හැම දෙයක්ම මේගොල්ලන්ගේ මේ මැෂින්ස් හරහා. එතකොට අපිට තවදුරටත් මේ බැංක එකේ සාමාන්‍ය ඒජන්ට් කෙනෙක් ගාවට යන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍ය නම් විතරක් ඩිජිටල් ඒජන්ට් කෙනෙක්ගෙන් සපෝට් එකක් ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපිට බැංක එකට යන්න ඕනෙත් නැහැ. මොකද අපිට ඔන්ලයින් වෙනම account එකක් තියෙනවා. මේකට log වෙලා අපිට bill pay කරන්න, ඒ වගේම transactions කරන්න, අපි ශේෂය බලාගන්න මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. විවිධ දේවල් request කරන්න පවා හැකියාව මේගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම අපිට mobile app එකක් දීලා තියෙනවා. මේක හරහත් මේ හැම transaction එකක්ම කරන්න පුළුවන්. ඇත්තම මේ account එක create කළා දැම්මම සති කීපයක් වෙනවා. මේ වෙනකොට සාමාන්‍ය bill pay කරන්න තියෙන දේවල්, ඒ වගේම transactions කරන්න දේවල් වලට මට bank එකට යන්න ඕනුනේ නැහැ. හැම දෙයක්ම digital විදිහට කරන්න පුළුවන් අවස්ථාව මේගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඉතින් මම මෙතනදි තවත් ඔප්ෂන්ස් දෙකක් ඔයාලට හඳුන්වන්න නම් අපි හිතමු කාට හරි යාළුවෙක්ට යවන්න ඕනේ මුදල්. හැබැයි එයාට බැංක් account එකක්වත් මොකුත් නැහැ, හෝ එයාට මතක නැහැ. එහෙමනම් අපිට පුළුවන් එයාගේ ෆෝන් නම්බර් එක ID card එකට විතරක් ඇඩ් කරලා මේ කෑෂ් මැෂින් එකකින් අපිට එයාට කෑෂ් යවන්න. ඉතින් එතකොට එයාට පුළුවන් එයාගේ ID නම්බර් එකයි ෆෝන් එකට යවන SMS එකයි පමණක් යූස් කරලා එයාගේ සල්ලි විත්ඩ්‍රෝ කරන්න පැය 24ක් ඇතුළත. ඉතින් ඒක නියම පොයින්ට් එකක්. ඒ විතරක් නෙමෙයි, අපිට උනත් කොහෙට හරි ගිහිල්ලා අපි කෑෂ් විත්ඩ්‍රෝ කරනවා නම් අපිට තවදුරටත් අපේ කාඩ් එක, පාස්බුක් එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ ෆෝන් එකට SMS එකකින් PIN එකක් එනවා, වෙරිෆිකේෂන් එකක් එනවා. කාඩ්ලස් විත්ඩ්‍රෝල් කරන්න පුළුවන් හැකියාව, කාඩ්ලස් ඩිපොසිට් කරන්න පුළුවන් හැකියාව, මේ ඩිජිටල් බැංකින් සහ මේ හැම දෙයක්ම මික්ස් වුණාම අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, account එක create කරනකොට ඇත්තටම අපිට sign කරන්න තියෙන්නේ මේගොල්ලන්ගේ මේ තියෙන digital විදිහටම digital pen එකකින්. ඒ වගේම මේගොල්ලෝ අපේ photo එක capture කරගන්නවා ඒ වෙලෙම. ඉතින් එතකොට තවදුරටත් ඔයාට ගිහිල්ලා ඔයාගේ passbook එක අරන් මේ bank එකකට යන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයා අඳුරන branch එකකට යන්න ඕනේත් නැහැ. මොකද හැම branch එකකම අපි digital signature එක, ඒ වගේම අපේ photo එක capture කරලා තියෙනවා. ඉතින් අන්න ওই දේවල් නිසා මම හිතන්නේ digital banking කියන එක අපිට තප්පර ගාණක් ඇතුළත හැම දෙයක්ම කරගන්න පුළුවන්, අපේ කාලය ගොඩක් අඩුවෙන් වැය කරලා දේවල් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අනිත් දේ තමයි මේගොල්ලෝ කියනවා මේ විනාඩි 10ක් ඇතුළත account එකක් create කරන්න පුළුවන් නම් අපි bank එකටම යන්න ඕනේ නැහැ. ඔයා business කරන කෙනෙක් නම්, ටිකක් busy කෙනෙක් නම්, ඔයාට පුළුවන් people's bank එකට කතා කරලා පොඩ්ඩක් කියන්න මට account එකක් create කරගන්න ඕනේ කියලා. එතකොට digital agent කෙනෙක් ඔයාලගේ ගෙදරටම එනවා. මේ ටැබ් එක ඒගොල්ලන්ගේ මේ ඩිජිටල් ඩිවයිස් එකක් අරගෙන, එතකොට ඉතින් ඔයාට විනාඩි 10ක් ඇතුළත ඔයාගේ ගෙදර ඉඳන්ම account එකක් create කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයා පොඩ්ඩක් මේක experience කරලා බලන්න. ඔයාට මං හිතන්නේ රුපියල් 1000ක් විතර පළවෙනි ඩිපොසිට් එකත්, ඒකත් ඔයාගේ account එකටම වැටෙන්නේ. බල ඔයාට account එකක් create කරන්න පුළුවන් මේ digital center එකට ගිහිල්ලා මේ experience එක ගන්න. එතකොට ඔයාට පුළුවන් කොහොමද අපේ ලයිෆ් එක ඉස්සරහ අනාගතේදී වෙනස් වෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න. ඒ වගේම account එක create කරාට පස්සේ මේ වගේ ලස්සන අපිට documents ටිකක් තියෙනවා. self banking කියන්නේ මොකක්ද? ඊට පස්සේ digital banking කියන්නේ මොකක්ද? app එක පාවිච්චි කරන්නේ කොහොමද? web එක පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම. ඉතින් මම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට කරන නිසා මම කල්පනා කරේ app එක පාවිච්චි කරන හැටි, ඒ වගේම web එක පාවිච්චි කරන හැටි, මේ වගේ දෙන special features මොනවද, ඒ වගේම මේ බැංක එකේ තියෙන අනිත් machines පාවිච්චි කරන හැටි ගැන සීරීස් එකක් විදිහට ඔයාලට අරගෙන එන්න. ඉතින් digital banking ගැන ඔයාලා මොනවද දන්නේ? ඔයාලා මොනවද පාවිච්චි කරන්නේ? ඒ වගේම self banking මේ හැම දෙයක්ම හින්දා අනාගතේ කොහොම වෙයිද? අනිවාර්යෙන් පල්ලෙහා comment section එකෙන් දාන්න. මොකද ඔයාලා හැමෝගෙම අදහස් එකතු වෙලා අපිට මේ digital banking, online banking කියන video series එක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති. විශේෂයෙන්ම පාසල් යන නංගිලා මල්ලිලාගේ විෂයන්වලත් මේ digital banking ගැන මොනවා හරි දේවල් තියෙනවා කියලා මම හිතනවා. මොකද ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. අන්න ඒ නිසාම තමයි මේ වීඩියෝ එක මේ විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. චැනල් සුබ්‍රව පල්ලා තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න, ඒ වගේම Instagram එකේ follow කරන්න. මේ වගේ අලුත් දේවල් ගොඩක් ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන්. මේ අදසිංහල ගීක්ෂුවත් එක්ක තුනට වඩා ගොඩක් ස්තුතියි සිංහල ගීක්ෂුවකින් අලුත් දේවල් ගොඩක් කරා. ඉක්මනට හම්බෙමු.